සුබදවසක්. බොහෝ දෙමාපියන් තමාගේ දරුවාගේ සුබසිද්ධිය වෙනුයි බොහෝ සෙයින් කැපවෙන. දැන් ඔබ හිතන්නට ඇති ඇයි මම බොහෝ දෙමාපියන් කියුවේ කියලා. ඇත්තම කියන්න තිබුණා සෑම දෙමාපියන් අම්මා තාත්තා කෙනෙක් කියන. නමුත් මනෝවිද්‍යානවලියක් හැටියට අපි සමහර අවස්ථාවල දැකලා තියෙනවා සමහර දෙමාපියන් තමාගේ දරුවා පිළිබඳව එච්චරම කාරුණික නැත්තම් සෙනෙහසින් බර ආකල්පයක් දරන් නැති එක ගැන. ඒක බොහොම පොඩි කොටාශයක්. නමුත් ඒ වගේ අයත් මේ සමාජයේ ඉන්න බව ඔබත් මමත් දන්නවා. නමුත් මේ වීඩියෝ අහගෙන ඉන්න ඔබ මේ මේ පටිය මේ මේ ක්ලිප් එක අහන්න ඔබ නැඹුරු වූවේ මේකේ මාතෘකාව නිසා වෙන්නට පුළුවන් ඔබගේ දරුවාගේ මානසික සෞඛ්‍ය මයින විදිය. දැන් අපේ ලාංකික සමාජයේ බොහෝ විට දරුවෙක්ගේ ජයග්‍රාහී බව සාර්ථකභාවය මනින්නේ ඒ දරුවාගේ ඉස්කෝලේදී වෙන කටයුතු කෙතරම් දුරට හොඳින් කරනවාද කියන බර. දැන් අපේ සමාජයේමත් ඉස්කෝල පද්ධතියේ ගෙවල් දොරවලත් නෑදෑයන් අතරත් යාළුවන් අතරත් අනේ මේ දරුවා හොඳ දරුවෙක්, මේ පුතා හරි හොඳයි, මේ දුව හොඳින් කරගෙන යනවා, මොකද කරගෙන යන්නේ වැඩ කටයුතු. එහෙමනම් බොහෝ සෙයින් අපි දරුවෙක් හොඳයි, හොඳ මදි, තවදුරට දියුණු වෙන්න ඕනේ කියන ඒ ලේබලය ගහන්නේ එයා විභාග පාස් වෙන එක ගැන, විභාගවල ලැබෙන මාක්ස් ප්‍රමාණය, ලකුණු ප්‍රමාණය ගැන, නැත්තම් එයා ඉස්කෝලේදී හෝ වෙනම යම් යම් ක්‍රියාකාරකම් කරනවා. අපි කියමු වොලිබෝල් ගහනවා, ක්‍රිකට් ගහනවා, නැත්තම් සංගීත මොකක් හරි එකක් කරනවා, අපි කියමු නැටුම් ගයුම් ඒ වගේ දේවල් කරනවා, ස්විමින් කරනවා, ඒ වගේ වයිවාර දේවල් දරුවන් කරනවානේ. ඒවල හොඳින් කරොත් මේ දරුවා බොහොම ජයග්‍රාහී දරුවෙක්, මානසික සෞඛ්‍ය හොඳ දරුවෙක් කියලා සමාජයේ ආකල්පයක් තියෙනවා. දැන් මේ විභාග පාස් කරන එක, විභාගවල හොඳ ලකුණු ලැබෙන එක අවශ්‍ය වෙනවා. මොකද අපේ සමාජයේ සාමාන්‍යයෙන් ලෝකෙමත් යම්කිසි රක්ෂාවකට දාගන්න ගිහාම, ඇතුල් වෙන්න ගිහාම බොහෝ විට ඒගොල්ලන් ඉල්ලනවා විභාග ප්‍රතිඵල. ඕලෙවල් ප්‍රතිඵල, ඒලෙවල් ප්‍රතිඵල, විශ්වවිද්‍යාලයකට ගියා නම් ඒකෙ ප්‍රතිඵල, උපාධි ඉවරද නැත්නම් තවත් උපාධි කළා තියෙනවද කියන එක සාමාන්‍යයෙන් රක්ෂාවක් ගන්න ගිහම බලන දෙයක්. නමුත් මනෝවිද්‍යාචාර්යන් හැටියට ඔබත් මේක හරින් ඔබත් දන්නවා සමහර වැඩිහිටියන් ඉන්න කොච්චර උගත් කියලා අපි කිව්වත් බොහෝ සේ උපාධි තියෙන්නට පුළුවන්, ඉස්කෝල මට්ටමේ හොඳ ලකුණු අරගෙන ඉන්න පුළුවන්. එහෙම වුණත් ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයේ සෑහෙන අඩුපාඩු තියෙනවා. අධික වශයෙන් තරහ යනවා වෙන්න පුළුවන්, නැත්තම් දඩස් ගාන මනස කඩා වැටෙනවා වෙන්න පුළුවන්, නැත්තම් ඉරිසියාව බහුල චරිතයක් වෙන්න පුළුවන්, අනිත් අයත් එක්ක සම්බන්ධතා හරි විදියට ගොඩනගා ගැනීමේ අඩුපාඩුවක් තියෙන්නට පුළුවන්. ඒ අඩුපාඩු මැද්දේ මේ පුද්ගලයා හැබැයි විභාගෙට උඩ දාගත්තා, ලකුණු ගත්තා. එතකොට මේ වගේ දරුවෙකුට අපිට කියන්න පුළුවන් ඇත්තට එයා ජයග්‍රාහී දරුවෙක් කියලා. ඒක අපි බොහොම එක පැත්තකට බැරෙවිච්ච සමස්තයක් වශයෙන් ගත්ත නැති වැරදි තීරණයක් වෙනවා. දැන් මම ඔබට කැමති වත් එක සාකච්ඡා කරන පොඩි පරීක්ෂණයක් පිළිබඳව, ඇත්තට පොඩි උනාට ඒක ලොකුසේ බලපෑවක් මේ මනුස්සයන් දිහා බලන විදිය. 1970 ගණන් විතර මට මතක හැටියට ලෝකයේ හාවර්ඩ් කියන විශ්වවිද්‍යාලය, හාවර්ඩ් විශ්වවිද්‍යාලය කියන්නේ ඇමරිකාවේ තියෙන බොහෝම සුප්‍රකට විශිෂ්ට විශ්වවිද්‍යාලය, බොහෝසෙන් විද්‍යාඥවරු නොබෙල් වගේ ත්‍යාග ලබාගත් ලෝක ප්‍රකට විද්‍යාඥවරු ඉන්න ඒ විශ්වවිද්‍යාලය. එතන හිටියා මනෝවිද්‍යාව පිළිබඳව මහාචාර්යවරේ ඩැනියල් ගෝල්මන් කියලා. ඩැනියල් ගෝල්මන් හදවසක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කාර්යාලයේ උඩුමහලේ තියෙන කාර්යාලයේ ඉඳගෙන පල්ලෙහා ඒ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කට්ටිය යනවා එන්න බලාගෙන හිටියද. ඉතින් ශිෂ්‍යාවන් එනවා, මෙන්න විද්‍යාඥවරු එනවා, ආචාර්යවරු, මහාචාර්යවරු, අනන්තවත් මිනිස්සුයන් එනවා.
සංචාරකයොත් එනවා ඒ විශ්වවිද්‍යාලය බලන්න. මොකද එච්චර සුප්‍රකටයි පැරණි විශ්වවිද්‍යාලයක්. ඉතින් මෙහෙම ඉන්නකොට එයා දැක්කලු එන මිනිස්සයා මේ ස්ථානයේ වැඩ කරන ආචාර්ය මහාචාර්යවරු බොහෝම ලොකුවට ලකුණු ගත්ත ඒ විශ්වවිද්‍යාලයට එන දරුවන් කොච්චර විභාග පාස් කරපු පුද්ගලයන් වුවත් බොහෝ අයගේ මූණේ සිනහවක් තිබුණේ නැහැ. මූණිකන් එල්ලලා වගේ වැඩිපුර බොහෝ කාර්ය බහුල වෙලා පීඩනයේ මිරිකිච්ච මූණක් තියෙන කට්ටියලු මෙයා දැක්කේ. ඉතින් කුතුහලයක් ඇති වුණාලු. අනේ ඇත්තට දැන් මේ අය ලොකු ලොකු මාක්ස් අරගෙන ලකුණු අරගෙන ඉන්න කට්ටිය නම් මෙතන ඒකේ සතුට ඒකේ සැහැල්ලුව අනේම ජයග්‍රාහී පුද්ගලයෙක් කියන සතුට සැහැල්ලුව මූණෙන් නම් පේන්නේ නැහැ. එහෙමනම් මේ පුද්ගලයා හිතුවලු මේ අපේ අදහස තියෙනේ ජයග්‍රාහීකත්වයේ මානසික සෞඛ්‍ය කියන්නේ මේ විභාග පාස් කළ ලකුණු ගන්න එක කියන එක ඇත්තක්ද කියලා. මේක බලන්න එයා ලොකු සමීක්ෂණයක් කරා ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න පළවෙනි අවුරුද්දේ විෂය කරන පළවෙනි අවුරුද්දේ දරුවන් එක්ක. ඉතින් මේ දරුවන්ත් එක්ක දැන් ඒ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන බොහෝසෙන් ලකුණු ගන්න ඕනේ. ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු. දැන් අපි වත්ම දක්ෂයි අපේ පද්ධතියෙන් ගත්තොත් ඒ තුන ප්ලස් 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 ගන්න ළමයි විතරයි ඉතින් උදන්ට යන්නේ. ඉතින් මේ සමීක්ෂණයෙන් එයා බැලුවා මේ පළවෙනි අවුරුද්දේ ශිෂ්‍යාවන්ගේ මානසික සෞඛ්‍ය මිනුම් කීපයක් එයා ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලකුණු එයා ලියාගත්තා. ගොඩාක් يعني ලක්ෂ ගාණක් ශිෂ්‍යාවන් මේකට බඳව ගත්තා මෙයා සමීක්ෂණයට. ඒතර ඒගොල්ල එයා බැලුවා මේ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන්තක සම්බන්ධතා ශාරීරික සෞඛ්‍ය ආදී වශයෙන් ගොඩාක් මිනුම් ගත්තා මේ දරුවන්ගේ. අවුරුදු 20කට පසුව නැවතත් එයා මේ පුද්ගලයන්ව හොයාගෙන ගියා. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ වගේ සමීක්ෂණ වලට longitudinal studies කියන. කියන්නේ කාලයක් තිස්සේ එකම පුද්ගලයන් කොට්ටාසයක්ව නැවත නැවත ඒගොල්ලන්ගේ මානසික ශාරීරික තත්ත්ව ඇගයීමක් කිරීමක් තමයි මේ longitudinal studies කියන්නේ. તો අවුරුදු 20කට පස්සේ මේ ඉස්සෙල්ලා අවුරුදු 20 විතර ඉන්න දරුවන් දැන් අවුරුදු 40ක් විතර වෙනවා. ඩැනියල් ගෝල්මන් හිතුවා අපිත් බොහෝ විට හිතනවා වගේ වැඩිපුරම විභාගවලට ලකුණු ආපු ළමයින් තමයි අවුරුදු 40ේදී ජයග්‍රාහී විශිෂ්ට තත්වයක ඉන්නේ තමාගේ ජීවිතේ. හොඳ පදියක් අරගෙන තමාගේ ආරක්ෂාවේ බොහෝම සුප්‍රකට තත්වයකට ඇවිල්ලා ලොකු වාහනද කාර්ද සමහර හෙලිකොප්ටර්ස් තියෙනවා ජෙට්ස් තියෙනවා පොඩි රටවල් වලින් ගන්න පුළුවන් නිසා එතකොට ගෙවල් තියෙනවා බොහොම සුප්‍රකට වෙන්න ඇති ප්‍රසිද්ධ වෙන්න තියාගේ සමාජය කියලා එයා හිතුවා. නමුත් අවුරුදු 20කට පස්සේ අර දරුවන් නැවතත් මුණ ගැහෙනකොට එයාට අමුතුම අත්දැකීමක් ආවා. ඒක තමයි එයා දැක්කා මේ විභාගවලින් අති විශිෂ්ට ලකුණු ගත්ත ළමයි නෙවෙයි අවුරුදු 20කට පස්සේ 40 ගණන් වල ජයග්‍රාහී ජීවිත තියෙනවා. ඕ ලකුණුත් විභාග සමත් කිරීමත් අවශ්‍ය වුණාට ඒක විතරක්ම නෙවෙයි අවශ්‍ය. ඒක නෙවෙයි වැදගත්ම උනේ කියන එක එයා දැක්කා. එයා ඊට පස්සෙ බැලුවා එහෙනම් මොකක්ද මේ ජීවිතය ජයග්‍රාහී ජීවිතය සාර්ථක වෙන්නට හේතු වෙන පළවෙනි කාර්යය මොකක්ද? එයා දැක්කා ඒක මානසික සෞඛ්‍ය. මානසික සෞඛ්‍යයේ අංග හතරක් එයා දැක්කා. ඒ අංග හතර එකට එකතු කරලා එයා ඒකට නමක් දුන්නා. ඉංග්‍රීසියෙන් එයාට නමක් කිව්වා emotional intelligence. අපි සිංහලෙන් කියනවා ඒක භාවමය බුද්ධිය කියලා. දැන් බුද්ධිය කියන්නේ intelligence. දැන් අපි අපේ රටේ තියෙනවා පස්වෙනි ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාගයක්. ඒකෙන් යම්කිසි බුද්ධියක් මනිනවා. එතකොට අපේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ විභාගවල විෂය හා සම්බන්ධ දැනුම මැනීමත් එක්කම බුද්ධියක් මනිනවා. යම්කිසි බුද්ධිය මැනීමක් තමයි අපේ එක එක විභාගවල තියෙන යම්සි දුරට. නමුත් මෙයා දැක්කා මේ බුද්ධියම බුද්ධිය වැඩි වෙනවත් එක්කම ජීවිතය ජයග්‍රාහී වෙන්නේ නැහැ. ජයග්‍රාහී වෙන්නේ පොඩි කාලයේ සිටම දරුවාගේ යම්කිසි මානසික සෞඛ්‍ය ලක්ෂණ හතරක් තිබුණොත් කියලා.
ඒ ලක්ෂණ හතර ගැන මම පැහැදිලි කිරීමක් ඔබට කියන්නට කැමතියි. ඔබ බලන්න ඔබගේ දරුවාගේ මේ ලක්ෂණ හතර කොතරම් දුරට වර්ධනය වෙලා තියෙනවද කියලා. එහෙනම් බාගණය බුද්ධිය තියෙන දරුවෙකුගේ පළවෙනි ලක්ෂණය තමයි එයාගේ මනසේ ඇතිවෙන ඒ ඒ හැඟීම්. එයාට තේරෙනවා අනේ මට දැන් මේ හැඟීමයි තියෙන්නේ, මේ හැඟීමයි තියෙන්නේ, මේ හැඟීමයි තියෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් ඔබගේ පුතාට දුකක් ඇති වෙන අවස්ථාවකදී එයා දන්නවද මේක දුක කියලා? නැත්නම් එයා දන්නේ නැද්ද අනේ මට මේ දැනෙන්නේ මොකක්ද කියලා? නමුත් ඒ දැනීම නිසා එයා අඳුම් කුඳුම් වෙලා තියෙනවා, බොහොම මනස වැටිලා තියෙනවා. හැබැයි එයා දන්නේ නැහැ මේක දුක කියන එක කියලා. මගේ යාළුවෙක්ගේ දරුවෙක් එයාගේ ගෙදර යනකොට ඒ අම්මයි තාත්තයි ඒ දරුවත් එක්ක කතා කරමින් මට එන්න පොඩි සාකච්ඡාවක්. හරිම සතුටකුත් ඇති වුණා මේක අහගෙන සාකච්ඡාව අහගෙන ඉන්නකොට. ඒ පිරිමි ළමයා අවුරුදු 7ක් විතර ඇති. එයා කියනවා අම්මටයි තාත්තටයි, අම්මා තාත්තා දැන් මට තරහ ගිහිල්ලා තියෙන්නේ. මම කැමති නෑ තරහ යන්න. මම මේ තරහව සංසිඳුව ගන්නකම් ටිකක් මට කාලය දෙන්න. ඉතින් මම හිතුවා කොච්චර ජයග්‍රාහීද, කොච්චර මානසික සෞඛ්‍යයෙන් පිරිච්ච අවුරුදු 7 ළමයෙක්ද. මොකද එයාට පුළුවන්කමක් තිබුණා ඒ වෙලාවේදී එයාගේ මනසේ තිබුණ ඒ මානසික තත්වය, තරහව කියන මානසික තත්වය අඳුනගන්න. ඔබගේ දරුවාට පුළුවන්ද එයාගේ මනසට දුක වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, තරහ වෙන්න පුළුවන්, ඉරිසියා වෙන්න පුළුවන්, එපාවීම වෙන්න පුළුවන්, බය වෙන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී මේ මගේ මනසේ තියෙන මේ හැඟීම් කියලා වටහා ගන්න. නැත්තම් බැරිද? බාගෙන බුද්ධියේ දෙවනි ලක්ෂණය තමයි අර වටහාගත හැඟීම් නිසි ආකාරව පාලනය කිරගැනීමේ හැකියාව. දැන් ඔබට දරුවාගේ ඔබේ දරුවාට තරහවක් ආවහම එයා කොහොමද ඒක පාලනය කරන්නේ? කෑ ගහලා, බැනලා, සෙල්ලම් බඩු බිම කඩලා, දොරවල් ගහලා, මූණ එල්ලන් ඉඳලා, පොත් විසිකල්ල වතුර බෝතලේ පොළවට ගහලා, නැත්නම් අපි ටිකක් කියමු නවයෝනි වෙන දරුවෙක් නම් දොර වහගන්නවා, ලොක් කරගන්නවා, දෙමව්පියන්ට කතා කරන්නේ නැහැ, නැත්නම් යාළුවොත් එක්ක රංචු ගෑවිලා එළියට ගිහිල්ලා දවස් ගාණක් ගෙදරට එන්නේ නැහැ, මත්ද්‍රව්‍ය ගන්නවා, මත්පැන් ගන්නවා. ඒ වගේ තත්ත්වයකට පත් වෙනවද ඔබගේ දරුවෝ? එයාට අකමැති ඍණාත්මක හැඟීමක් ඇති වුණා. නැත්තම් ඔබේ දරුවාට ඍණාත්මක හැඟීමක් දැනුණහම තරහ වෙන්න පුළුවන්, ඉරිසියා වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. එයා දන්නවද ඒක අනිත් අයට කරදරයක් නොවි, තමාට කරදරයක් නොවි, ලස්සන්ට ඒක පාලනය කරගැනීමේ ජීවිතය ගෙනියන්නේ. දැන් මම දන්නවා පොඩි ගෑනු ළමයි දෙන්නෙක් මම සාකච්ඡා කර කර හිටියා. එතකොට එයාගේ එක ගෑනු ළමෙක් ඇත්තටම එයාට ඒ වෙලාවේදී අවුරුදු 4ක් විතර ඇති. එතකොට එයාගේ නංගි අවුරුදු 2ක් අවුරුදු 2ක් එහෙ නැහැ. ඒත් ඒ දරුවාට අවුරුදු 8යි මම කතා කරපු දරුවාට. එයාගේ නංගිට අවුරුදු 4ක් 3ක් විතර. ඉතින් මේ 8 8 වී ගෑනු දරුවත් එක්ක කතා කර කර සෙල්ලම් කර කර ඉන්නකොට මම අර 3 4 යගේ නැන්දි අර ලොකු ළමයාගේ සෙල් නම්බර ගොඩාක් එක්ක ඇවිල්ලා දැන් ඒ බෝනික් කොහෙම කඩනවා අර ලොකු දරුවගේ ඉන්ද්‍රිය. මම ලොකු දරුවා දිහා බලාගෙන හිටියා. මම දැක්ක ලොකු දරුවගේ මූණ හරීම බොහොම නොසන්සුන්. මොකද එයාගේ සෙල් නම්බර කඩන්නේ. එතකොට මම ලොකු දරුවගෙන් ඇහුවා, පුතා නංගේ සෙල් නම්බර කඩනවන්නේ දුවට මොකක්ද දැනන්නේ කියන කියලා. එතකොට එයා කිව්වා ආන්ටි නංගි පොඩිනේ, නංගිට අවුරුදු 3ක් 4ක් ඇතිනේ, ඉතින් මගේ සෙල්ලම්බඩු තමයි, හැබැයි it's okay, it's okay, මට තවත් සෙල්ලම්බඩු තියෙනවා. ඉතින් මම කිව්වා කොච්චර වටිනවද එයාගේ සෙල්ලම්බඩු කඩන එකට එයා අකමැති වුණා. හරි, නමුත් ඒක නිසා නංගිට කඩ බැනලා නංගිට ගහ. දැන් සමහර දරුවන් එහෙම ඉන්නවනේ, ඒගොල්ලන්ගේ ආවේග පාලනය කරගන්නේ අනිත් අයට ප්‍රශ්නයක් ඇති කරලා, නැත්තම් හයියෙන් කෑ ගහලා මූණ එල්ලගෙන ඉඳලා, කෑම කන්නේ නැතුව ඉඳලා, ටෙලිෆෝන් එක බිම බැලලා, ටෙලිවිෂන් එකට ගහලා, ඒ වගේ බොහොම ඍණාත්මක විදියට එයාගේ හැඟීම පාලනය කරගන්න. නමුත් මේ දරුවා එහෙම නෙවෙයි. එයා එයාගේ සිතටම අවවාද කරා. මටත් කිව්වා දැන් මේකේ තත්ත්වය මෙහෙමයි, නංගි මෙහෙම කරනවා තමයි ඇත්ත. නමුත් ඒකට හේතුව මේකයි. ඒ නිසා මම අනිසි විදියට තරහා කරගෙන වැඩක් නෑ නෑ ආන්ටි කියලා. ඒ වගේ තත්ත්වයක් ඔබගේ දරුවාට තියෙනවා.
තුන්වෙනි භාවනාවේ බුද්ධිය ලක්ෂණය තමයි ඔබගේ දරුවාට හැකියාවක් තියනවාද අන් අය අනිත් පුද්ගලයන්ගේ අනිත් දරුවන්ගේ වෙන්න පුළුවන් වැඩිහිටියන්ගේ වෙන්න පුළුවන් මානසික තත්ත්ව තේරුම් ගන්න. දැන් සමහර මට මගේ එක එක අම්ම කෙනෙක් මට කිව්වා එයා මගේ වැඩමුළුවකට ඇවිල්ලා තිබුණා අවුරුදු 10කට උඩදී. ඒ කාලෙදී එයා දරුවත් එක්ක හිටියේ ප්‍රෙග්නන්ට් වෙලා. මම එයා අවුරුදු 10කට පස්සේ හම්බුනහම එයා කිව්වා ඩොක්ටර් ක්‍රියාංජලි මට මතකයි අවුරුදු 10කටදී ඔබට මතකද දන්නේ නමුත් මම ආව ඔයාගේ මාපිය ශෛලිය පිළිබඳව පුහුණු වීමකදී එතනදී ඔබ අපිට කියලා දුන්නා දරුවන් එක කොහොමද ඉන්නේ කොහොමද හැසිරෙන්න ඕනේ ජයග්‍රාහී දරුවෙක් ලබා ගන්නට කියලා. ඔබ කියපු සෑම දෙයක්ම මගේ දරුවත් එක්කම කරා. දැන් මගේ දරුවාට අවුරුදු 9ක් 8ක් වගේ වයසක් තියෙනවා. ඔබ දන්නවද මගේ දරුවා ඕන තැනකට ගියාම අලුත් ඉස්කෝලෙකට වෙන්න පුළුවන් පන්තියකට වෙන්න පුළුවන් අපේ නෑදෑයන් එක්ක ඉන්න තැනකට වෙන්න පුළුවන් යහළුවන් එක්ක ඉන්න තැනකට වෙන්න පුළුවන් අසල්වැසි ගෙදරකට වෙන්න පුළුවන්. එයා ගිය විගස එයාට තේරෙනවා අනිත් අයගේ මානසික තත්ත්ව. එයාට තේරෙනවා ආ මේ ළමයාත් එක්ක මම සෙල්ලම්කුත් අනිවාර්යයෙන් මේ ළමයා මට ගහන. අර ළමයාත් එක්ක මට කාරුණික ස්වභාවයක් පෙන්නවා. අන්න ඒ දරුවත් එක්ක තමයි මගේ මිත්‍රත්වය ඇති කරගන්න ඕනේ. ඔබේ දරුවාට ඒ වගේ හැකියාවක් තියෙනවද? ඔබේ දරුවාගේ පන්ති කාමරයෙන් නැත්නම් වෙනම එළියෙන් කරන පන්තියකින් දරුවෙක් වෙන්න පුළුවන් නෑදෑයන් අතර වෙන කෙනෙක් එක්ක පුළුවන්. එයාට හැකියාවක් තියෙනවද? වෙන කෙනෙක් අපිට සිංහලෙන් කියනවා වගේ එනකොට මොකක්ද කියන තීරුම් ගැනීම හැකියාව. මොකද ඒ හැකියාව අවශ්‍යයි අපිට ප්‍රශ්න අඩු කරගෙන මේ සමාජයේ ජීවත් වෙන්න. ඔබගේ දරුවාට ඒ හැකියාව අඩු නම් එයාට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එයාට අවංක නොවන අය ජීවිතයට ඇවිලි. හතරවෙනි ලක්ෂණය තමයි භාවනයේ බුද්ධි සම්බන්ධතා නිසි ආකාරව ගෙන යෑමේ හැකියාව. ඔබගේ දරුවාට යහළුවන් හදාගන්න අපහසුතාවයක් තියෙනවා. නැත්තම් අලුතෙන් හදපු මිත්‍රත්වයක් දිගුකාලීනව තියාගැනීමේ අපහසුතාවයක් තියෙනවා. එයාට පුළුවන් එයාගේ වගේ ඉන්න අනිත් දරුවන් එක්ක සම්බන්ධයක් ඇති කරන්නට විතරක්. නැත්තම් එයාට හැකියාවක් තියෙනවාද එයාට වඩා වෙනස් ජාතියෙන් වෙන්න පුළුවන් ආගමෙන් වෙන්න පුළුවන් සමාජ මට්ටමින් වෙන්න පුළුවන් ඒ වගේ වෙනස් ළමයි එක්ක සුහදව ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ භාවනේ බුද්ධිය තියෙන දරුවෙක් නම් එයාට වඩා වෙනස් දරුවෝ ජාතියෙන් ආගමෙන් සමාජ මට්ටමෙන් ඒ එයාට වඩා වෙනස් අයත් එක්ක සමීප සම්බන්ධතා හදා ගැනීම හැකියාවක් තියෙනවා. මේ හැකියාව නිසා එයා බොහෝ සෙයින් නායකත්වයට පත් වෙන්න නැත්තම් කණ්ඩායමක වැඩ කරනවා නම් ඒ කණ්ඩායමට පත්වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. එහෙමනම් මේ ඩැනියල් ගෝල්මන් අපට ගැන්නුවේ දරුවෙකුගේ දරුවා වැඩිවියට පත් වෙනවත් එක්කම වැඩිහිටියෙක් වුණහමත් දරුවාගේ ජයග්‍රාහී තත්වය මනින්න අපිට බැහැ එයාගේ විභාග ප්‍රතිඵල වලින්ම විතරක්ම. එයාට පෞරුෂත්වයේ යම්කිසි මානසික සෞඛ්‍ය ලක්ෂණ හතරක් තියෙන්න ඕන. ඒ භාවනීය බුද්ධිය කිනේ ලක්ෂණ හතර. ඒ ලක්ෂණ හතර දියුණු වෙන්න ඔබගේ දරුවාගේ එයාගේ වැඩිහිටිය භාවයට පත් වුනහම එයාගේ ජීවිතය වඩාත් ජයග්‍රාහී වෙනවා. දැන් ඔබට හිතන්නට පුළුවන් අනේ කොහොමද මගේ දරුවාගේ මේ මානසික සෞඛ්‍ය දියුණු කරලා දෙන්න කියලා. ඒකනේ ඇත්තට අපි දැන් ඉගෙන ගත්තට පස්සේ මම බලාපොරොත්තු වෙන්නේ ඔබට යම් යම් ක්‍රමවේද දෙන්න ඔබගේ පවුල් ජීවිතය ඔබගේ දරුවාගේ මානසික සෞඛ්‍ය දියුණු කරන්නනේ. පළවෙනි එක තමයි ඔබ භාවනේ බුද්ධියෙන් තියෙන පුද්ගලයෙක් වෙන්නට ඕන. අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපේ දරුවාගේ එයාගේ මානසික තත්ත්ව තේරුම් අරගෙන ඍණාත්මක හෝ ධනාත්මක මානසික තත්ත්ව තේරුම් අරගෙන ඒ ඍණාත්මක මානසික තත්ත්ව නිසි ලෙස කළමනාකරණය කරගෙන අනිත් අයත් එක්කත් සුහදව ජීවත් වෙලා අනිත් අයගේ වංකාවංක භාවයත් තේරුම් අරගෙන ඉන්න එක අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපේ දරුවාගෙන්. අපිට වැඩිහිටියන් වෙන අපිට අම්මා තාත්තා වෙන ඔබට ඒ හැකියාව අඩුවෙන් පිටලා තියනවා නේද? ඔබ
තරහ ගියාම ඔබ කෑ ගහනවා නම් ඔබගේ මහත්තයාට බිරිඳට දරුවන්ට කෑ ගහලා අඩිය පොළවේ ගහලා කෑම කන්න පිගාන විසික්කල නැත්තම් හයියෙන් බැනලා නැත්තම් මූණ එල්ලගෙන ඉඳලා එහෙම චරිතයක් නම් ඔබ අමතා තාත්තා වශයෙන් දරුවා දකින්නේ ඔබ කරන දේ. එයා අනුකරණය කරන්නේ ඔබ කරන දේ. එතකොට එයාට භාවමය බුද්ධිය අඩු වෙනවා. මොකද එයා දැකලා තියෙන්නේ එයාගේ අම්මා තාත්තා භාවමය බුද්ධියෙන් අඩුවෙන් හැසිරෙන විදිහ. එහෙනම් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබගේ දරුවා ජයග්‍රාහී දරුවෙක් කරන්න, එහෙමනම් මානසික සෞඛ්‍ය දියුණු කරන්න, එයාගේ භාවමය බුද්ධිය දියුණු කරන්න පළවෙනිම අත්‍යවශ්‍යම එක තමයි ඔබ අර මං කියපු භාවමය බුද්ධියෙන් වැඩ කරන්නට ඕන. එහෙනම් ඔබ තරහවක් ආවහම, ඔබට ඉරුසියාවක් ආවහම, ඔබට දුකක් ඇති වුණහම, ඔබට මනස වැටුණහම, ඔබ කොහොමද ඒකත් එක්ක යන්නේ? ඔබ ඍණාත්මක විදියට හැසිරෙනවා. එහෙනම් ඒක ඉස්සෙල්ලා හදාගන්න. ඔබගේ මානසික තත්ත්වය හරි විදියට පාලනය කරගත්තම ඔබගේ දරුවෝ ඔබ දිහා තමයි බලාගෙන ඉන්නේ. ඔබ ධනාත්මකව ඉන්නකොට එයා ඉගෙන ගන්නවා, ආ මටත් තරහක් දුකක් ඉරිසියාවක් එපාවීමක් ආවහම අම්ම තාත්ත හැසිරෙන්නේ මෙහෙමයි, මමත් ඒ විදිහටම හැසිරෙනවා කියලා අන්න එයා ඉගෙන ගන්නවා භාවමය බුද්ධියෙන් ජීවත් වෙන්න. දෙවෙනි එක තමයි ඔබට කරන්නට පුළුවන් ඔබගේ දරුවත් එක්ක මේ හැඟීම් පිළිබඳව, හැඟීම් පාලනය කිරීමේ විදි පිළිබඳව, අනිත් අයගේ හැසිරීම් රටාවලින් ඒ අයව තේරුම් ගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා ඇති කරගන්න. මට මතකයි මම එක මගේ නෑදෑ ගෙදරකට ගියාම එක දවසක් රෑ ආහාර වේලකට අපි අහම්බෙන් වගේ ගියේ, ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ නැහැ. ඉතින් අපිට රෑ ආහාරයටත් ඉන්න කිව්වා. ඒක සාමාන්‍ය දවසක්. ඉතින් අපි තාත්තා ගෙදරව. තාත්තා දැන් කෑම කනවා, අපිත් ඉන්නවා, ළමයි දෙන්නෙක් හිටියා. තාත්තා ඒ පුතාගෙන් අහනවා, අද ඔයාට ප්‍රීතිමත්ම සිදුවීම් මොකද්ද ඉස්කෝල? එයා කිව්වා. ඊට පස්සේ තාත්තා ඇහුවා, ඔයා අද කාරුණික භාවය වෙන කෙනෙකුට කාරුණික භාවය පෙන්නපු අවස්ථාවක් අපිට කියන්න. අන් ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. තුන්වෙනි එක තාත්තා ඇහුවා, වාට පාලනය කර ගැනීමේ අපහසුතාවයක් තිබුණාද, සිද්ධියක් වුණාද? ඒක අපි ටිකක් කියන්නකෝ කියන. ඉතින් මට ඒක බොහෝම සතුටු වුණා. මොකද මේකෙන් තාත්තයි අම්මයි බලාපොරොත්තු උනේ හැමදාම ඒ දරුවන්ට එකතු වෙලා ඒ දරුවන්ගේ මානසික තත්ත්ව පිළිබඳව ඉගැන්වීමක් කරේ. හැබැයි අර පන්ති කාමරයකට ගිහිල්ලා පොත්පතක් අරගෙන එහෙම නෙවෙයි. මේ සාමාන්‍යයෙන් දවල් රෑ කනකොට ඒ දරුවාගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් අරගෙන, තරහව මොකද්ද, දුක මොකද්ද, ඉරිසියාව මොකද්ද, උගලන්ට ඒක දැනුණාද, එහෙනම් දැනුණහම උගලන් කොහොමද ඒක පාලනය කරේ, මෙහෙම පාලනය කරන්නට වඩා මේ විදිහට පාලනය කළොත් වටින්නේ නැද්ද, ඔයාට තිබෙන ධනාත්මක හැඟීම් මොකද්ද, කාරුණික භාවය පෙන්වනවද, ආදරය දෙවනද කාට හරි, කාරුණික භාවයක් මෛත්‍රියක් දෙවනද කාට හරි, අනේ ඒක කොහොම දැනන්නේ, ඒක තමයි වර්ධනය කරගන්නු කියන මේ සාකච්ඡාව මේ ගෙදර හැමදාම රැව තියෙනවා. දැන් අපි තමයි බොහෝ ගෙවල් වල රැට මේ වගේ සාකච්ඡා දාන්නේ මුළු පවුලම ටෙලිවිෂන් එක ඉදිරිය වාඩි වෙලා මොකක් හරි යන ටෙලිඩ්‍රාම එකක් දිහා බලාගෙන කෑම කාලා ඊට පස්සේ නිින්දට යනවා. ඔබගේ ජීවිතයේ ඔබගේ පවුලේ මේ කරන දේවල් වෙනස් කරගන්න. ඔබගේ දරුවන්ට එක සම්බන්ධ වෙලා දරුවාගේ මේ හැඟීම් පිළිබඳව, හැඟීම් කියන්නේ මොකද්ද, ආවට තරහක් ආවනම් කෑ ගහන්න නැතුව, බනින්නේ නැතුව, ඔයාට මේ වගේ විදියට කරන්න පුළුවන්, අපි එක ට්‍රයි එකක් දෙමු, දෙහෙට ඉස්කෝලේ ගිහාම කෑ ගහන්න නැතුව මෙහෙම කරලා කොහොමද ජයග්‍රාහී වුණාද මේ හැඟීම පාලනය කරගන්න කියලා දරුවන්ට එක්ක නිතරම සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ මේ භාවයේ මේ බුද්ධියේ ලක්ෂණ දියුණු කර ගැනීමට ඔබ ඍජුවම සම්බන්ධ වෙන්න. එහෙමනම් අද මම ඔබත් එක්ක සාකච්ඡා කරේ ඔබගේ දරුවාගේ මානසික සෞඛ්‍ය පිළිබඳව. මානසික සෞඛ්‍ය මනින්න අවශ්‍ය නම් ඒ මැනීමේ ඒකක හතරක් පිළිබඳව මං සාකච්ඡා කරේ. ඒ ඒකක හතර ඉබේම වාගේ දියුණු වෙනවා අඩුයි පුද්ගලයන්ගේ, දරුවන්ගේ. ඒක වර්ධනය කරගන්න අවශ්‍ය වාතාවරණයක් අපි දරුවට දෙන්න ඕනේ. ඒ දරුවන්ට දෙන්න පුළුවන් පුද්ගලයා තමයි අම්මා තාත්තා.
ඒ කියන්නේ ඔබ වගේ පුද්ගලයෙක් ඔබගේ දරුවාට සුදුසු වාතාවරණය දුන්නොත් ඔබගේ දරුවාගේ මානසික සෞඛ්‍ය දියුණු වෙලා එයා ජයග්‍රාහී පුද්ගලයෙක් වෙන්න පුළුවන් ප්‍රවණතාවය බොහෝ සෙයින් ඇති වෙනවා. එහෙමනම් ඔබට සුබ දවසක්.